අයිබන් සුබ දසනක වාසනාවන්ත දසනක ඔබට ප්‍රාර්ථනා කරන රතු මේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. අද අපි 7 වෙනි පැය වෙලා වෙන් කරන්න අපේ රටේ කප්රුක පිළිබඳව කතා කරන්න. පහුගිය කාල සීමාව තුළම පොල් පිළිබඳව සහ පොල් තෙල් පිළිබඳව බරපතල සාකච්ඡාවක් සමාජය තුළ තිබුණා. මේ වෙලාවෙත් පොල් වල මිල පිළිබඳව යම් සාකච්ඡාවක් තියෙනවා. කොහොම නමුත් අපේ රට සමහර වෙලාවට කොළඹින් ගුවන් ගත වුණොත් අනුරාධපුරෙන් එහාට යනකම්ම බලන්න පුළුවන් වෙන්නේ පහළ බැලුවොත් තනිකරම පොල්. හැබැයි තාමත් අපේ රටේ කඩේක පොල් ගෙඩියක් රුපියල් 80යි 70යි. එහෙම වෙලා තියෙන ඇයි කියලා සමහරලාට ගැටලුවක් තියෙනවා. අනෙක් පැත්තෙන් පොල් පරිභෝජනය. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් අපනයන භෝගයක් විදිහට අපි ලබාගෙන තියෙන සාර්ථකත්වය. සමහර වෙලාවට මේ සියලු සාධක පොල් ගෙඩියක් වෙළඳ පොලේ රුපියල් 80 දක්වා වර්ධනය වීමට හේතු සාධක සපයන්නත් පුළුවන්. කොහොම නමුත් අපි කවුරුත් කැමති පරිභෝජනය සඳහා ඉදිරියදා අවශ්‍ය කරන පොල් අපි අඩු මිලකට සහ අවම මිලකට ලබා ගන්න. කොහොම නමුත් මේ වෙලාවේ ඒ තත්ත්වය එහෙම නැහැ. ඉනිසා සමහර වෙලාවට අඩු කාල සීමාවක් තුළ වැඩි ඵලදායක සහ අඩු අපසරයකින් වැඩි ඵලදායක ලබා ගැනීම වෙනුවෙන් පොල් ව්‍යාප්ත කරන්න සහ ප්‍රධාන අපනයන භෝගය බවට පරිවර්තනය කරන්න මේ වෙලාවේ පොල් පරිශ්‍රණ ආයතනයේ යම් කාර්යභාරයක් ඉටු කරනවා සහ අලුත් හඳුනා ගැනීම අලුත් භූමිවලට ගැළපෙන පොල් ප්‍රභේද නිර්මාණය කිරීම සහ වෙළඳ පොල ඉලක්ක කරගැනීමෙන් සහ සමහර වෙලාවට සංචාරකයන් ඉලක්ක කරගැනීමෙන් පොල් සහ අනෙක් පැත්තෙන් ඒ ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාප්ත කිරීම සඳහා වන පරිශ්‍රණ කරන අවක මේ වෙලාවෙත් පොල් පරිශ්‍රණ ආයතනයේ නියැලෙනවා අපි ඒ නිසා ඔවුන් මොකද්ද මේ කරන්න හදන්නේ සහ අපේ භූමියට ගැළපෙන විදිහට වෙළඳ පොලට ගැළපෙන විදිහට සහ පරිභෝජනයට අවශ්‍ය වෙන විදිහට පොල් අවශ්‍යතාවය පූර්ණ කරන්න අවපරේෂණ නව දිසානිතික නව මානයකට අරගෙන ගිහිල්ලා තියෙනවාද කියලා අපි සාකච්ඡා කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා පොල් පරේෂණ ආයතන ගරු සභාපතිතුමාට වෛද්‍ය සරංග අලහප්පෙරුමැතිතුමාට ඉතාමත් ආදරෙන් ආයිබන් සුබ දසනක් කියලා ඔබතුමා පිළිගන්න. ආයිබන් දසන. මේ මම කැමති ජනාධිපතිතුමා යම්තරක සඳහන් කළා තිබුණා හැම ආයතනයකම සභාපතිවරු තමන්ගේ ඉලක්ක සපුරලා තිබුණේ නැහැ කියලා. ඔබතුමාටත් ඒ චෝදනාව තියෙනවාද? ඔබතුමා ලබා දුණු ඉලක්කය මේ වෙනකොට ඔබතුමා සම්පූර්ණ කරගෙන තියෙනවද? දසුන් මම හිතන්නේ අපි ඒක සම්පූර්ණ කරලා තියෙනවා සෞභාග්‍ය දැක්ම ඇතුලේ අපිට පොල් වගාව පිළිබඳව කරුණු හතක් ඉදිරිපත් කරලා තිබුණා ඒ හතටම පොල් පරිවේෂණ ආයතනය සහ අපේ අනුබද්ධ ආයතන මේ වෙනකොට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා සහ ඒ ක්‍රියාවට නංගොල තියෙනවා ඉතින් මම හිතන්නේ පොල් කර්මාන්තය ඇතුලේ ඒක රට ඇතුලේ විශාල පිබිදීමක් වර්තමානයේ ඇති වෙලා තියෙනවා ඒත් එක්කම පොල් වල විශාල අපනයන ඉල්ලුමක් සහ අපනයනය සඳහා අවශ්‍ය සැපෙවුම සපුරාලමින් ඉන්නවා ඒකට හේතුව තමයි සෞභාග්‍ය දැක්ම ඇතුලේ අපිට ලබා දීලා තිබුණු ප්‍රතිපත්තිමය දැක්ම අපි ක්‍රියාවට නංගවලා තියෙන එක ඒ නිසා ඉලක්ක සම්පූර්ණ කරගෙන ඉන්නේ ඉලක්ක සම්පූර්ණ කරගෙන ඉන්න නමුත් තව දුරටත් අපිට කළ යුතු කාර්යභාර බොහොමයක් තියෙනවා අපි පොල් ශාකේ හඳුනන අපේ රටේ කප්රුක විදිහට සමහර වෙලාවට පොල් කහේ ඉවත් කරන්න කියලා කිසි දෙයක් නැහැ පොල් අත්තද දන්නද ඉරට්ටද අනෙක් පැත්තෙන් ලෙල්ලද කට්ටද මුල් මැදේද හැම දෙයක්ම ඊට පස්සේ අවසානයේ කඳද මේ සියල්ලක්ම ප්‍රයෝජනෙට ගන්නවා නමුත් වර්තමාන වෙනකොට අපේ රටේ පොල් ව්‍යාප්තය සහ අනෙක් පැත්තෙන් වෙළඳ පොල් අවශ්‍යතාවයන් සහ හඳුනා ගැනීම එක්ක වෙළඳ පොලට ගැළපෙන විදිහට සහ පරිභෝජන අවශ්‍ය වෙන විදිහට නිෂ්පාදනයන් සහ පරිශ්‍රණය සිද්ධ කරලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනේ අලුතින් මොනවද ඔබතුමාලා හඳුන්ලා දීලා තියෙන පොල් ප්‍රභේද දේශගුණයට සහ අපේ රටේ අවශ්‍යතාවයට අනුව ගැළපෙන විදිහට මේ වෙලාවේ මොකක්ද ඒ සම්බන්ධයෙන් තියෙන පරිශ්‍රණය ඔබතුමාලා ඔව් ඇත්තටම මේ දසුන් පොල් පරිශ්‍රණ ආයතනය ලෝකේ තියෙන පොල් වෙනුවෙන් කැපවුණු පළමු සහ එකම පරිශ්‍රණ ආයතනය අපේ රටේ සාම්ප්‍රදායිකව තිබිච්ච පොල් ප්‍රභේද 16ක් තිබෙනවා ඊට අමතරව අලුතෙන් පොල් ප්‍රභේද 7ක් පොල් පරිශ්‍රණ ආයතනය හඳුන්වා දීලා තිබෙනවා ඒ අතරේ තැඹිලි කියන්නේ ලංකාවට ආවේනිකම එක ප්‍රභේදයක් අපේ රටේ විශේෂයෙන්ම ඔබ සඳහන් කළා වගේ ඉක්මනින් පළදාව දෙන වැඩිපුර පළදාව දෙන අපේ රටේ විවිධ වියලි කලාපය තෙත් කලාපය තෙත් අතරමැදි මේ වගේ දේශගුණික නේද ඒ විවිධත්වයේ තියෙන ප්‍රදේශ බොහොමයක් තියෙනවා ඒවට ගැළපෙන විදිහට අවශ්‍ය ලෙස වර්ධනය කරන ලද පොල් තිබෙනවා විශේෂයෙන්ම 2009 මේ රට ත්‍රස්තවාදීන්ගේ මුදාගත්තට පස්සේ අධිකරණ ජනාධිපතිතුමාලගේ නායකත්වය යටතේ අපි ඒ වියලි ඒ කලාපෙත් විශාල වශයෙන් පොල් සඳහා ඉල්ලුමක් ඇති වුණා. ඒ කලාප සඳහා අවශ්‍ය පොල් ප්‍රභේද මේ වෙනකොට අලුතෙන් හඳුනා ගනිමින් යනවා. පරිශ්‍රණ අවදී තියෙන අර වෙන වී වෙන්න පුළුවන් එළවලු වෙන්න පුළුවන් අර කෙටි කාලීන භෝග වගේ නෙවෙයි විධිමත්ව මේ සඳහා පොල් ප්‍රභේදයක් හඳුන්වා දෙන අවුරුදු 30කට එහා කාලයක් යනවා. නමුත් මේ වෙනකොට හඳුන්වා දීපු පොල් ප්‍රභේද 7ක් තියෙනවා ලංකාවේ. ඊට අමතරව තවදුරටත් ඒ පරිශ්‍රණ සිදුවෙමින් පවතින ඉදිරියේදීත් ඒ සඳහා තව වසර කීපයකනොත්
විවිධ පොල් ප්‍රභේද නිදහස් වෙන්න පුළුවන් අවසාන වශයෙන් CRI SL 2020 කියලා 2020 දී මීට වසර දෙකකට ගිය වසර මුලදී ඒ අලුත්ම පොල් ප්‍රභේදයක් නිකුත් කරලා තිබෙනවා සමහර වෙලාවට අපිට තියෙන ගැටලුවක් තමයි නාගරික කලාපය තුළ ජනාවාසකරණයත් එක්ක සමහරලාට පොල් ප්‍රභේදයේ හින්දන්න තියෙන භූමි පදිංචි වීම වෙනුවෙන් සහ නේවාසික කාර්යයන් වෙනුවෙන් වෙන් කරගෙන තියෙනවා. එතකොට ඉස්සල්ලාම කරන්නේ පොල් ගහ කපලා අයින් කරන එක. වහලට වැටෙනවා ඊට පස්සේ වෙන හානිය වැඩි කියලා. සමහරවල් ඒ නිසාම අනෙක් පැත්තෙන් අර වෙළඳ පොල් අවශ්‍යතාවය පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනනේ. ඔබතුමාලා වාංචකරණයත් එක්ක සහ මේ නාගරීකරණයත් එක්ක ගැළපෙන විදිහට අවශ්‍ය කරන පොල් ප්‍රභේද හඳුන්ලා දීලා තියෙනවා. සමහරවල් විශේෂයෙන්ම නාගරික කලාපය තුළ කොළඹ තදාසන ප්‍රදේශවල ඉස්සල්ලාම කරන්නේ පොල් ගහ කපන එක. ඒකට විකල්පයක් විදිහට අලුත් පොල් ප්‍රභේද නිර්මාණය කරලා තමන්ගේ පරිභෝජිත අවශ්‍ය කරන විදිහට ස්ථාපනය කරන්න ඔබතුමාලා කටයුතු කරලා තියෙනවා මොනවද හඳුන්වා දෙන්නේ ඇත්තම දසුන් මෙහිමයි දැන් පොල් කියන්නේ ඔය පාම් කුලේ ශාකයක් එතකොට මේකේ අර ජානමය ව්‍යුහය බරපතල විදිහට වෙනස් කරන්න හැකියාවක් නැහැ මේ පොල් වල ඒ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්නේ නමුත් අර අඩු වයසෙන් පීදෙන වැඩි උස යන්නේ නැති ඒ වගේ අර අපි හඳුන්වා දීපු පොල් පරිශනා ඇතුළ හඳුන්වා දීපු ප්‍රභේද හතෙන් ප්‍රභේද පහක්ම උස යන්නේ නැති පොල් ප්‍රභේද ඉතින් ඒ සහ වැඩිපුර පළදාව දෙන ඉතින් ඒවා ඒ වගේ නාගරීකරණය වෙච්ච පොඩි හෝ ඉඩක් දෙන පර්චස් 10ක ඉඩක් තියෙන ඉඩමක පොල් පැලයක් හිටව ගන්න පුළුවන් විදිහට තමයි ඒව සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබතුමාලා වෙළඳ පොලට ඒව දාලා තියෙනවා. ඔව් ඇත්තටම 1965 තමයි පළවෙනි එවැනි හයිබ්‍රිඩ් පොල් ප්‍රභේදය නිකුත් කරලා තියෙන්නේ. එතන සිට මේ දක්වා ප්‍රභේද 7යි මං කිව්වාගේම 5ක්ම උස යන්නේ නැති මිටි ප්‍රභේද. ඒකේ තියෙන අවදාන ඒ කියන්නේ ඒකේ ගැටළු සහගත බව තමයි විශාල ඉල්ලුමක් සමාජය ඇතුළේ තියෙනවා. ඒකට අවශ්‍ය සැපයුම ලබා දීම බරපතල ප්‍රශ්නයක්. මොකද මේ අත්පරාගණය කියන ක්‍රියාවලිය මගින් තමයි මේ පොල් හදා ගන්න වෙන්නේ පොල් බීජ. එතකොට එක දැන් පොල් වල්ලක් කඩා ගන්න හයිබ්‍රිඩ් කරපු හත් සැරයක්වත් අවම වශයෙන් පොල් ගහට අපි කෙනෙක් නක් ගන්නවා මේ අත්පරාගන කටයුත්ත වෙනුවෙන්. ඉතින් ඒක විශාල අර්බුදයක ඉන්නේ. කොහොමුණත් විශේෂයෙන්ම අපිට මේ සෞභාග්‍ය දැක්මෙත් ඒක ඉලක්කයක් විදිහට ලබා දීලා තිබුණා මේ අලුත් ප්‍රභේද වැඩිපුර ප්‍රචලිත කිරීම. සහ අපේ ගරු අමාත්‍ය මල්ල දෙනගෙන ආයතන. ඒකෙන් තමයි ඔබතුමාලා හයිබ්‍රිඩ් ප්‍රභේද හඳුනලා දුන්නාට පස්සේ ස්වභාවික පරාගණයේ සිද්ධ වෙන්නේ නැද්ද? ඒ සඳහා අපිට අනිවාර්යම කෙනෙක් යොමු කරන්න ඕන තත්ත්වයක් තියෙනවා. ඇත්තටම මෙහෙමයි. දැන් එක අපිට 1956 ස්ථාපිත කරපු අඹකැලේ කියන අයිසොලේටඩ් වෙනම වෙන් වුණු වතු යායක් තියෙනවා අක්කර 300ක විතර. ඒකේ වටේටම කැලේකින් ආවරණය වෙලා තියෙනවා. කිලෝමීටරයක විතර පරතරය කියන්නේ වෙන පොල් ගහක පරාගෙන බැරි විදියට හදලා තියෙනවා. ඉතින් ඒක ඉමස්කියුලේෂන් කියන ප්‍රොසෙස් එක හරහා එතන විතරයි ස්වාභාවික පරාගණය යටතේ පොල් එහෙම පරාගණය සිදු කරලා හයිබ්‍රිඩ් ප්‍රභේද හදන්නේ. එහෙම නැත්නම් අනිත් ක්‍රමවේදය තමයි අත් පරාගණය. ඒකෙන් හෑන්ඩ් පොලිනේෂන් පුද්ගලික සිදකන පරාගණය. පරාගණය කළ යුතුව තියෙනවා. දැන් ඇත්තටම අර වගේ ඊට පස්සේ අපි උත්සාහ ගත්තා ඒ වගේ විශාල භූමි ප්‍රමාණයක් වෙන් කරගන්න පුළුවන් කියලා. මොකද හැබැයි මේ සීමාව ඉදලා කිලෝමීටරයක් එහාට යනකම් බැරිය එකක්. ඒ කියන්නේ ස්වාභාවික ආවරණ කලාපයක් තියෙනවන පොල්ගස් කිසිවක් නැති. නැත්තම් පරාගණය සිදුවීමේ අවදානමක් තියෙන නිසා. ඉතින් එහෙම ප්‍රදේශයක් හඳුනා ගන්න අපහසුින්ද මේ අපහසු නිසා ඊට පස්සේ පොල් පරිශන ආයතන කටයුතු කරලා තියෙනවා අත් පරාගණ කටයුතු සඳහා කරගෙන යන. දැන් මේකේදී මූලික ආයෝජනය අඩුයි. නමුත් අර නමුත් මේ රනින් කෝස්ට් එක ඒක වැඩි බවක් තියෙනවා. නමුත් ලෝකේ ගොඩක් රටවල් ඒ විදිහට තමයි මේක ප්‍රවේශ වෙලා තියෙන නිසා දැනට අපි ලංකාවේ ගස් පොල් පරිශන ආයතනයේ මේ අර ස්වාභාවිකව සිදුවන කොටසේ සහ අනිත් කොටසේ ගස් 3000ක් විතර තමයි සිදු කරන්නේ. විශේෂයෙන් අපේ කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමත් රාජ්‍ය අමාත්‍ය අරුන් දික්පුණාදු මැතිතුමත් අපිට උපදෙස් ලබා දුන්න මේක පෞද්ගලික අංශයේ සහ අනිකුත් රාජ්‍ය වතුත් එකතුලා මේක කරන්න කියලා. ඒ නිසා මේ වසර අවසන් වෙනකොට මේ ගස් 3000 තිබිච්ච ගස් 40000 දක්වා එහාට ගෙන යන අවශ්‍ය සැලසුම් හදලා තියෙනවා. දැන් කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ හලාවත වැලි සමාගමෙන් තව ගස් 10000ක් මේ ක්‍රියාවලියට එකතු කරගන්නවා. කුරුණාගල වැලි සමාගමෙන් තවත් ගස් 10000ක් එකතු කරගන්නවා. මහවැලි සමාගමෙන් තවත් ගස් 10000ක් එකතු කරනවා. පොල් පරිශන ආයතනයේ ගස් 3000ට අමතරව අපේ තියෙන වතුලත් තවත් ගස් 7000ක් එකතු කරලා මේ සියල්ල 40000ක් දක්වා එහාට ගෙනියන්න හදන්නේ. එතකොට දැන්ට අපි ලක්ෂකහමාරක් දෙකක් තමයි වාර්ෂිකව නිපද වෙන්නේ මේ හයිබ්‍රිඩ් නැත්නම් දෙමුහුම් ප්‍රභේද. ඒක අපි විශ්වාස කරනවා මිලියන 2කට ලක්ෂ 20කට විතර ගෙනිය ගන්න පුළුවන් වෙයි. එතකොට අපිට ගොඩාක් වෙලාවට දැන් පොල් වගාවේ තියෙන වයසට ගියපු පොල් ගස් වලට මේවා හිටවන්න පුළුවන් වෙයි. සහ ඔබ සඳහන් කළා වගේ විශේෂම නාගරික ප්‍රදේශ අර්ධ නාගරික ප්‍රදේශ ගෘහස්ථ මට්ටමින් මේක ලබා දෙන්න පුළුවන් වෙයි. අපි අපේක්ෂා කරන්නේ ඇත්තටම ආරම්භක පියවර ඇතුළේ අතිගරු ජනාධිපතිතුමා දොරින් දොරට කප්පුරුක් කියන වැඩසටහන ආරම්භ කරා. ඒකේ අදහස් තමයි gedara පරිභෝජනට අවශ්‍ය පොල් ගෙදරින්ම සපයා ගන්න පුළුවන් පරිසරයක් හදන එක. ඒකට අපේ රටේ පවුල් ඒකක මිලියන 5.7ක් විතර තියෙනවා. මේන් මිලියන 4කට විතරම
තමන්ගේ ගෙවත්තේ පුළුවන්කම තියෙනවා පොල් පැලදයක් හිටව ගන්න. සාරංග මහත්තයා දැනට ඔබතුමාලා එක් පැත්තකින් හයිබ්‍රිඩ් ප්‍රදේද අවශ්‍ය කරන විදිහට හඳුන්වා දීමට කටයුතු කරනවා වගේම වෙනද පොල් අවශ්‍යතාවය සහ සමහර වෙලාවට මේ අතිරික්තය ඇතුලේ මිලිහෙලියම් පිළිබඳව ඔබතුමාලගේ යම් අවබෝධයක් තියෙනවනේ සහ අධ්‍යයනයක් තියෙනවනේ. දැනට සාමාන්‍ය තත්වයක පොල් මිල පවත්වාගෙන යන අපි තුමු පොල් 80යි දැන් පුවිලඳ පොලේ 80යි 70යි. ඔක රුපියල් 50කට 45කට වගේ මට්ටමකට පවත්වාගෙන යන කොච්චර ප්‍රමාණයක් අපේ රටේ මේ තියෙන ධාරතාවෙන් එහාට ගිහිල්ලා පොල් නිෂ්පාදනය කිරීමේ කාර්යයට අලුතෙන් පොල් ශාක එකතු කරන්න ඕනද කොච්චර ප්‍රමාණයක නිෂ්පාදන ධාරතාව පුල් කරන්න ඕනද දසොන් ඇත්තටම අපේ රටේ පොල් ගස් මිලියන 60ක් මේනකොට තියෙනවා වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 2800ක් විතර පළදා විදිනවා एवरेज गतम सामान्य नमूत मे वसरे अभी इतिहास मैं वैडीम पोल पल दबा मिलियन तुंदास दिशी अखर लभिल तीयन तव दवास्की पैक स्थिर सांकालेखन पुलवा थिंग कोहमुना एतर पोल मिल पील कथा दिखाई पोल वगाखर उत्तेजन हम मिल अणिपत्ति पारिभोगिक सह कर्मांत करवा पास्तावर पत्न तोण पोल मिल इतम पहालट वेटो अदगन वेटो मेके पोल वगाखर वेड़ पलदावक लादेन पोल घाट आवाश पोहोर जलय सह पोल रेखबलागन कार्य इवर्तन इत मे दिखम तुलितोपत्तागने तमाइ पोल पर्वेशन आयतने कटिता कोहमुना अपेरटे अभी सतीकट वर खेमसीकुरादम पोल संवर्धन अधिकारिया पोल पर्वेशन आयतने अधिहत्ला मे पोल मिल ऑक्शन है तीरने वेण इतकोट पोल मिल तोग मिल सामान्य पोल रही मेन पनस्तुन पनस् अटक्वागे तमाइ मे विला विनाशमी तीय तोग मिल इतकोट ऐकने मेघ कर्मांतरिया पोल किलो इतकोट पोल इलेवर पोल कट सह संपूर्ण पोल गिरी किलो अणुत सीय अतर तम पोतनी हदा इतकोट प्रश्न अतटम देक इतने को पनस् पहना एक वेद पोल विको हेटपहा हेट वागे විකුණගන්න හැකියාව තියෙනවා. නමුත්තර අතරමැද මේ කාර්යයේදී විශාල වශයෙන් ලාභ එකතු වීමක් නිසා තමයි මේ ප්‍රශ්නය මතුවලා තියෙන්නේ. අපි දැන් ඒ වෙනුවට අපිට අමාත්‍යංශයෙන් අමාත්‍යමාල උපදෙස් දීලා තිනවා. අපේ ආයතන වලටත් මිල පාලනය කිරීමේ අදහසින් මේ වගේ සාධාරණ මිලකට ප්‍රධාන නගරවල අපේ පොල් විකිණීමේ වෙළඳසල් ස්ථාපිත කරන්න කියලා. අතන පොල් පර්යේෂණ ආයතන බත්තර මුල් එක සිදු කරන්න හදනවා. ඉදිරි සති කිහිපය ඇතුළත අපිට හැකියාව ලැබෙනවා. එතකොට අපි දන්නවා මේ සතියේ පොල් මිල රුපියල් 53 නම් पोलगेड़िया लेलिवत रुपये पनाहक वीधमकान एक प्रवाहने सदाइतनेलबड़ता रुपया गान गाने पास अभी रुपया दाक पनस्तना हेट दुनवा हेटपहाटवा गाने विकुण गण पुलवांकम तीन मैं अतर मैद दिया मगतने अनेलोलोड़ मेक दाखीनवा एक वैडवेला नमूत अभी एक वगाकर आरक्षा करगात अनिपत्यम पारिभोगिक दारिता वेडिकिरी अवश्य दारिता वेडिकिरी अपनायन वेल पोले लोके ओनेम आहार वसर दहायकट मेक इल्लुम तुंगुने मेतकाली हेतु तमाय पोल पिली बांधव सिद्धुन पर्रेशन वलिन दिदास दहायं पासे तहावर्वमिंग पासे इताम शीघ्रेन मेक शरीर इताम हितकर द्रव्य आहार बटीर कथाकर मेक दिस इज फुड ओ मेडिसिन आहार औषधे इन सह विशाल वशेन मे सदाती वेदपोल पुलुन पावती इन सह अभी अभी कर्मांतर अपे मंकी मिलियर दिदास अटसी सामान्य निपदुआम यदास अटसी अहम अभी गृहस्थ परिभोजन ध्यान यथोट मिलियन दाहा कर्मांत डेमुकरण अभी हकीयावती मिलियन दिदाह कर्मांत डेमुकरण अभी अधहस्तम विस्साई विस्तुन वसर विवरण को मिलियन दिदाह मे कर्मांत डेमुकरण यथोट अभी अंक एक अपनायन भोगे बॉट पत्कर गणिमत विस्साई विस्तुन अभी इलाक बॉट पत्ला तीन अभी विलाबल सारंगमते अनेपत्यंतेन गटलुवाक्तम संहार विलावट पोल मिल इहलयाम प्रधानम हेतुतम अभी अनेक अवश्यतावेन्विनुत् पोल शाकेतेन पोल बवट परिवर्तने विन कलें कुरुंबकेन अभी विलंदपोल निकुत्कर्ण यम्माकारक आदाय उत्पादने करगन्न हेबै ईट विकल्पे अभी तायलन्ते स्वीट कोकोनट किल अलुत् प्रभेद ओन ओंगे रट अतुले वितरै एक निष्पादने करन्न विशेषम विदेश संचारकयन इलाक करगन्न सह अर पोल परिभोजनयट यन्न कलें कुरुंबकेल अभी वतुर टिक बोन्न सह अभी मद टिक कन्न पाविच्य करन कालवकवानुवदि एक निवरदिव विलंदपोल इलाक करगन्न ओन विलंदपोल निकुत्कर्ण අපේරට තාම අපිට හැකියාවක් ලැබෙලා නැහැ එහෙම ප්‍රභේදයක් හඳුන්වලා දෙන්න. අපේරට තැඹිල තියෙනවා. තැඹිලත් තාම අපි දකින්නේ වර්ධනය කරපෝ නැත්නම් අර හයිබ්‍රිඩ් තත්වයට පත් කරලා වෙළඳපොළ ඉලක්ක කරගෙන
නිෂ්පාදනය කරන තරකට යොමු වෙනවා අපි දකින්නේ. ඇයි එහෙම තරකට පරිවේෂණ තාම යොමු වෙලා නැත්තේ? ඔව්. ඇත්තටම දසුන් අපේ රටේ ආහාර සංස්කෘතිය වෙනස්. අපි තමයි ලෝකයේ ඒක පුද්ගල පොල් පරිභෝජනයේ වැඩිම රට. ඒ කියන්නේ එක පුද්ගලයෙක් පොල් ගෙඩි 114ක් වසරකට පරිභෝජනය කරනවා. ලෝකෙ කොහෙවත් එහෙම නැහැ. මොකද අපේ ආහාර සංස්කෘතිය අපේ සංස්කෘතියේ ජීවිතය හැඩගැහිලා තියෙන මේ කප්රුක නැත්තම් පොල් වටේට. එතකොට දැන් ඒ රටවල වල ඇත්තටම පොල් එහෙම පරිභෝජනයක් වෙන්නේ නැහැ. ඔවුන් පොල් ඒක අර වතුර පානයක් විදිහට තමයි භාවිතා කරන්නේ. හැබැයි අපේ රටේ අපි පොල් වල තියෙන මේ කුරුම්බා කියන කැලියට ගන්න එක ගොඩාක් අපි අධෛර්යමත් කරලා තියෙනවා. මොකද ඊට වඩා හොඳයි පොල් විදිහට ලීට අනේක. ඔබ කිව්වා වගේ තැඹිලි වලට ලෝකේ විශාල ඉල්ලුමක් තියෙනවා. මේ වෙනකොටත් මම හිතන්නේ වසරකට මේ වසරේ මිලියන 10කට ආසන්න තැඹිලි ප්‍රමාණයක් අපනයන වෙළඳපොළට යවලා තියෙනවා. සහ පොල් වතුර ඒ වගේ විශාල ප්‍රමාණයක් අපනයනය කරලා තියෙනවා. තවදුරටත් මේ වර්ධනය කරගතු යුතුව තිබෙනවා. ඔබ අර කලින් මිල සඳහන් කරපු එලාවේ පහුගිය සතිය වෙනකොට මම හිතන්නේ ජන හා සංඛ්‍යාල කියන දෙපාර්තමේන්තුව අවුරුද්ද ආරම්භයේ මිල සහ මේ වෙනකොට මිල ගණනය කිරීමේදී පොල් ගෙඩියක මිල තමයි රුපියල් 6කින් අඩු වෙලා තිබුණේ. අනේ හාල් පරිප්පු සීනි මේ හැම දෙයක්ම ඉහළ යද්දී පොල් ගෙඩියක මිල රුපියල් 6කින් අඩු වෙලා තිබුණා වසර මුලට වැඩිය. ඒ කියන්නේ පොල් මිල ස්ථාවර කරගැනීමේ කාර්යයේදී පොල් සංවර්ධන කිරීම අධිකාරියත් පොල් පරිවේෂණ ආයතනයත් අපේ අමාත්‍යංශයත් විශාල මැදිහත්වීමක් කරනවා. නැත්තම් මේ තියෙන බඩු මිලත් එක්ක පොල් ගෙඩියක් 200ටත් යන තිබුණා. සහ අනිත් පැත්තෙන් මේ පොල් මිල ප්‍රශ්නේ අපිට බරපතල විදිහට බලපාන්නේ ඇත්තටම ගෘහස්ත නාස්තිය නිසා. අපේ පරිවේෂණ කණ්ඩායම් ගණන් බලලා තියෙනවා 130කට වඩා වැඩි නාස්තියක් පොල් එක්ක සිදු වෙමින් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පොල් ගෙඩි අපි ගණනය කරලා බැලුවා. අපේ රටේ මේ පොල් ගෙඩි මිලියන 1800ක් විතර ගෙවල්වල භාවිත වෙනවා. ඇතරම් විධිමත්ව මේක පරිභෝජනය කරොත් ඒ කියන්නේ අපේ ආහාරවල රසය ගුණය අපේ ඒ ආහාර සඳහා හුරුව මේ ඔක්කොම තියාගෙන පොල් ගෙඩි මිලියන 1000කින් විතර කිරි සහ සම්බල් වෙනුවෙන් ගන්න අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්. ඇතරම් ඉතුරු මිලියන 700 800 අපිට අවශ්‍ය තෙල් අවශ්‍යතාවයත් ඉටු කරගන්න හැකියාව තිබුණා. නමුත් බොහෝ නාස්තියක් තියෙනවා විවිධ මිත්‍යා මත නිසා. ඉතින් අපි අපේක්ෂා කරන අර සඳහන් කළා වගේ වැඩිම අපනයන භෝගේ බවට පත් කරගන්න අපිට පොල් ගස් හිටවල අලුත් ප්‍රභේද ෂණිකව හදලා පොල් වලින් පළදාව ගන්න බෑ. මොකද මේක අවුරුදු 7ක 8ක 10ක ක්‍රියාදාමයක් පොල් ගහක් හිටවල පොල් හැදෙන එක. ඒ නිසා අපි අපේක්ෂා කරන ක්‍රම තුනක් ඔස්සේ එකක් තමයි ගෘහස්ත නාස්තිය අවම කිරීම කියන කටයුත්තේදී පොල් ගෙඩි මිලියන 300ක් 400ක් අපි කර්මාන්තය සඳහා යොමු කරන්න. අනිත් පැත්තෙන් අපේ මයිටා කියන සතාගේ සිට අලියා කියන සතා දක්වා විශාල වශයෙන් මේ වගාවට හානි කරනවා. එතකොට රිලව් වෙන්න පුළුවන් මේ සියලුම දෙනා. එතකොට අපේ පළදාවෙන් 10%කට අධික ප්‍රමාණයක් හානි කරනවා. අපි ඒක කළමනාකරණය කරගත්තොත් මිලියන 200ක් 300ක් අපිට කර්මාන්තයට යොමු කරන්න පුළුවන්. අපේ රටේ සාමාන්‍ය හැදෙන්නේ පොල් ගහක ගෙඩි වාර්ෂිකව 48ක් 50ක්. මේක සාමාන්‍ය කරා මිලියන 60ක් රටේ ගස් විසිරලා තියෙනවා මේක හැදුවට පස්සේ. ඒ කියන්නේ පොල් වල්ලකට ගෙඩි 4ක් 5ක සාමාන්‍යයක් තමයි තියෙන්නේ. ඉතින් හැබැයි අර ගැහැණු මල් කියන ඒවා සාමාන්‍ය පොල් මලක සාමාන්‍ය ගත්තම 30ක් 70ක් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි පොඩි ඉලක්කයක් දීලා තියෙනවා රටට මේ වෙලාවේ එක පොල් වල්ලකින් එක ගෙඩියක් වැඩි කරගමු කියලා. එහෙම වුණොත් මිලියන 500ක් 600ක් වාර්ෂිකව එකතු වෙනවා. ඉතාලම සරල ක්‍රමවලින්. ඔව් මම එතෙන්ටත් එන්න ඕන. සභාපතිතුමා මම එතෙන්ටත් එනවා දැන්. ඒක කොහොමද ගෘහස්තව සිද්ධ කරන කාර්යභාරය තුලදී පුරවැසියන් විදිහට ඒක දායකත්වයක් ලබා දෙන්නේ කියලා අර ස්වභාවික ක්‍රමවේදයෙන් එහාට ගිහිල්ලා පුද්ගලයන්ගේ දායකත්වය තුල. මම අර ඉස්සලා ආපු ප්‍රශ්නෙට මට එතෙන්ට තාම පැහැදිලි උත්තරයක් හම්බුනේ නැහැ. දැන් අපේ රටේ හැම වත්තකම ගත්තොත් එහෙම නාගරික කරන නැහැ. ග්‍රාමීය ප්‍රදේශවලට ගියොත් අනිවාර්යයෙන්ම තැඹිලි ගහක් දෙකක් තියෙනවා. හැබැයි ඒක නිවැරදිව අපි එක් පැත්තකින් සංචාර කර්මාන්තය සහ අනෙක් පැත්තෙන් විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන අපි වර්ධනය කරලා තියෙනවා. අලුත් ප්‍රභේද හඳුන්වලා දීලා තියෙනවා. සමහරවිට පොල් වගා කරන්න අපි දිරිමත් කරනවා. අනෙක් පැත්තෙන් හොඳ මාකට් එකක් තියෙන වෙළඳපොළක් තියෙන තැඹිලි අපි ඒ වෙනුවෙන් සමහරවිට දායකත්වයක් එකතු කරගන්නේ නැති තැනකට නොසලකා හැරලා තියෙනවා කියන ප්‍රශ්නයක් තියෙනවා. වර්ධනය කිරීම වෙනුවෙන් පොල් පරිවේෂණ ආයතනය අලුත් ප්‍රවේශයක් අරගෙන තියෙනවද? ඒ වෙළඳපොළ ඉලක්ක කරගෙන ස්විට් කොකනට් වගේ අලුත් නිෂ්පාදන ඇති කරන්න සහ තැඹිලි වර්ධනය කරන්න. මොකක්ද ඒ වෙනුවෙන් තියෙන ප්‍රවේශ උපදවල? ඇත්තටම ඔව් අලුත් ප්‍රභේදයකට යන වඩා අපිට තියෙන ඉතාලම හොඳම දේ තමයි තැඹිලි. ලෝකේ ඉතාලම අපිට විතරමයි තැඹිලි තියෙන ලෝකේ. ඒ නිසා විශාල ඉල්ලුමක් තියෙනවා. ඇත්තටම තැඹිලි අපනයනය කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. ඒ තැඹිලි කර්මාන්තය වෙනම දියුණු වෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ තැඹිලි උදෙසාම වෙනම වගා භූමි පවත්වාගෙන යනවා. ඔවුන් සදා වෙනම පැල තවන් පවත්වාගෙන යනවා. පොල් පරිවේෂණ ආයතනයත් එක්කතු වෙලා හොඳ බීජ උසස් ගුණයෙන් යුතු බීජ තෝරලා දීලා. ඒ කියන්නේ ඔබතුමාලා මේ වෙනකොට ඒ වෙනුවෙන් වෙන පරිවේෂණ සිද්ධ කරනවාද? හයිබ්‍රිඩ් ප්‍රභේද හඳුන්වලා දීලා තියෙනවද? පැහැදිලිවම හඳුන්වා දීලා තියෙනවා. සහ තවදුරටත් පරිවේෂණ අර අපි කියන්නේ ඩෝ ෆැරයිටිස් නැත්නම් අපි කියනවා කුන්දිරා වර්ග එකතු කරමින් කරන ඒවා සහ තැඹිලි වල පළදාව තවදුරටත් වැඩි කරගනිමින් තැඹිලි වල නිෂ්පාදනය මේ තියෙන මේ හොඳ ප්‍රභේදයේ නිෂ්පාදනය මෙහෙල ගෙනියන්න
විශාල කාර්යභාරයක් කරමින් ඉන්නවා. ඒක තමයි මම කිව්වේ වසරකට මිලියන 10කට ආසන්න තැඹිලි ගෙඩි විදියට. ඒක පොල් පරීක්ෂණ ආයතන හඳුන්වා දුන්නා. තැඹිලි ගෙඩිය දැන් අපිට අර ටෙට්‍රා පැක් එකක හෝ බෝතලයක තැඹිලි වතුර යවන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය තැඹිලි ගෙඩිය විදියටම යනවා නම් මිනිස්සු මේක පරිභෝජන කරන්න බොහොම කැමැත්තක් දෙනවා. ඒ නිසා ක්‍රමයක් හඳුන්වා දුන්නා තැඹිලි ගෙඩියේ රසය වර්ණය මේ කිසිවක් වෙනස් නොවෙන්න සති 4ක් තැඹිලි ගෙඩිය පවත්වාගෙන යන්න පුළුවන් විදියට අපනයන කරලා හේ ක්‍රමවේදයක්. ඒ කියන්නේ තැඹිලි ගෙඩිය පොලිතින් එකකින් ඔතලා අවශ්‍ය ඒ විෂ බීජාණුහරණය කරලා කරන ක්‍රමවේදයක්. ඒ නිසා තමයි අතරම තැඹිලි සඳහා අපි දකිනවා දේශීය වශයෙන් විශාල පරිභෝජනයක් තියෙනවා. අපි ඒක පිළිබඳව ඉතාම සතුටු වෙනවා. මොකද තැඹිලි ඉතාම හොඳ පානයක්. ඒක අපරායන භෝගයක් විදිහට විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන දේශීය වශයෙන් නිෂ්පාදනය කරන දහර තව කොච්චර ගුණයකින් වැඩි කරන්න ඕනද? ඉල්ලුමත් එක්ක මේ වැඩි කිරීම වෙනුවෙන් අපි හඳුනා ගන්න භූමි ප්‍රදේශය අතෝ දැනට පොල් වගාව සඳහා යොදාගෙන තියෙන භූමියමද ඒකට සුදුසු වෙන්නේ නැත්නම් මුතුමාලගේ පර්යේෂණ අධ්‍යයනය ඇතුලේ රටේ වෙන කලාප මුතුමාල හඳුනාගෙන තියෙනවද? විශේෂයෙන් මෙහෙමයි අපේ රටේ නුවරඑළියේ ඉහළම කොටස ඇරෙන්න. ඉහළ කොටස ඇරෙන්න රටේ අනිකුත් සෑම ප්‍රදේශයක්ම පොල් වගාව සඳහා සුදුසු බව තමයි තහවුරු කරලා තියෙන්නේ. එතකොට දැනට අක්කර ලක්ෂ 11ක පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒතකොට තව දුරටත් ගෘහස්ථ මට්ටමින් සහ විවිධ මට්ටම් වලින් උතුරු නැගෙනහිර විශේෂ මිලක් කරගනිමින් විශාල ව්‍යාප්තියක් මේ වෙනකොට අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය දියත් කරමින් ඉන්නවා. තව දුරටත් ව්‍යාප්ත කරන්න. කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පොල් ව්‍යාප්ත කිරීමේ කටයුත්ත කරනවා. ඊට අමතරව තියෙනේවයි ඵලදායී වැඩි කර ගැනීම කියන තැනට අපි ප්‍රවේශ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට රජය ප්‍රතිපත්තියේ තීරණයක් ගත්ත පහුගිය ආවැයනුත් මුදල් වෙන් කරා පුරන් වූ කුඹුරු වල පොල් හිටවීම සම්බන්ධයෙන් සෝජාන් ක්‍රමය ඔබ සඳහන් කරපු අර වවට් කොකරට් වගේ තැඹිලි ඔව් තැඹිලි සහ බීමට ගන්න ඔය කුන්දිරා වර්ග වඩා සුදුසුයි මොකද වැඩි වතුර ප්‍රමාණයක් තියෙන නිසා සී කාණ්ඩය කියලා කියන්නේ වසර 10කට වැඩි පුරන් වෙලා තියෙන කුඹුරු වල ඒ අදාළ අනුමැතිය නැතුව ඒ වගේ දේවල් වගා කරන්න. ඉතින් පොල් පරිශන ආයතනය ඒ සඳහා වගා භූමිය සඳහා අවශ්‍ය ඒ තාක්ෂණය හඳුනා දෙලා තිබුණා. පොල් වගා කිරීමේ මණ්ඩලයත් ඒ ජනතාවත් එක්කතු වෙලා ඒ කටයුතු වල ප්‍රවේශ වෙලා තියෙනවා. පොඩි පොඩි බාධක මේවයි තියෙනවා මේ හඳුනා දීමේදී මොකද කුඹුරු වල වගා කරන්න යනකොට විවිධ ගැටලු මතුවෙනවා. නමුත් මේවත් අපේ අමාත්‍යමණ්ඩලත් ඒ අදාළ අමාත්‍යංශයත් එක්කතු වෙලා මේ ගැටලු විසඳ ගනිමින් ඉස්සරහට යනවා. අපේ ඔබ ඇහුවා කොච්චර දියුණු කළ යුතුද කියලා. ඇත්තට මේක මම හිතන්නේ අදට මේ මට්ටමෙන් තමයි මෙච්චරයි කියලා කියන්න හැකියාවක් නැහැ. ඒ තරම් මේක පුළුල් වෙමින් පවතිනවා. හැබැයි අපි බලනවා 2030 වෙනකොට අද පොල් ගෙඩි මිලියන 2800 3000 තමයි නිපදවන්නේ. අපි අපේක්ෂා කරනවා මේක මිලියන 6000 දක්වා ගෙනිය ගන්න. එතකොට අක්කර ලක්ෂ 11ක V වගාවට පස්සේ අපේ රටේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ පොල් අක්කර ලක්ෂ 11ක්. හෙක්ටයාර ලක්ෂ 4.5කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපි මේක අපි විශ්වාස කරනවා අක්කර ලක්ෂ 12.5කට, ඒ කියන්නේ හෙක්ටයාර ලක්ෂ 5කට විතර ගෙනියන්න පුළුවන් වෙයි කියලා. සහාර ඔබ සඳහන් කළා වගේ නාගරිකව සහ අර්ධ නාගරිකව තියෙන ගෙවල් වලට මේ පොල් පැල් ලබා දීම සහ අපි අර අලුත් සංකල්පයක් කතා බහ කරමින් ඉන්නවා මේ වෙලාව ඉස්සරහට ගේන ලබන වසරේ කන්න හාල් ටිකයි පොල් ටිකයි දෙකම කුඹුරෙන් හදාගමු කියලා. يعني මට කුඹුරු අක්කර බාගයක් තියෙනවා. කුඹුරේ පොල් පැල දෙකක් දාන්න පුළුවන් කුඹුරට හානියක් නොවෙන්න. එතකොට මේ පැල දෙක අපේ ගණන් බැලීම අනුව පොල් ගස් දෙක හොඳට වතුර දාලා නඩත්තු වෙන පොල් ගස් දෙක හැදෙන පොල් ප්‍රමාණය ප්‍රමාණවත් ගෙදරක පරිභෝජනයට. අනෙක් පැත්තෙන් අර මේ එක පොල් වල්ලක නැත්තම් අපි කියන්නේ මලක් පිදුනාට පස්සේ එන්නේ පොල් ගෙඩි 40යි නම් ඕක 50ක් කරගන්න නැත්නම් අපි හිතමු 10යි නම් ඕක 12ක් කරගන්න සමහරවිට ස්වභාවිකව සිද්ධගෙන පරාගන ක්‍රමවේදෙන් එහාට ගෙහෙලා පුද්ගල භාවිතාව ඇතුලේ කෙනෙකුට කොහොමද කරන්න පුළුවන් වෙන්නේ දැන් ඔබතුමාලගේ සංකල්පයක් තියෙනවා අපි එක පොල් වලකින් එක ගෙඩියක් වැඩි කරගමු කියලා ඒකට මොකද්ද කරන්න ඕන පුරවැසියා විදිහට මොකද්ද දෙන්න පුළුවන් දායකත්වේ ස්වභාවිකව ආරම්භ සිද්ධ වෙන ක්‍රමවේදෙන් එහාට ගෙහෙලා ඇතර ස්වාභාවික පරාගණය තමයි හොඳම පරාගණය ඒකේ ප්‍රොඩක්ටිවිටි එකේ කාර්යක්ෂමතාව ඉතාම ඉහළයි. අපි මෙතන තියෙන්නේ තමයි දසුන් ජලය විධිමත්ව කළමනාකරණය කර නොගැනීම නිසා 30%ක සිට 42% දක්වා ඵලදායී අඩු වෙමින් තියෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. අපි පොල් ගස් වලට වතුර දානවා කියන සංකල්පේම අපේ හිතවල නැහැනේ. පොල් ගස් බලා ගන්නවා කියන්නේ හැංගීමම අපි ළඟ නැහැ. අපිට තියෙන්නේ පොල් ගහපිය බලාගත් අවුරුදු 3000ක් තිස්සේ අපි දන්න කියන කාලෙල පොල් ගහපිය බලාගත් එක තමයි තියෙන්නේ. ඉතින් මේ පොල් ගහට වතුර අවශ්‍ය බව, පෝෂක අවශ්‍ය බව නේද පොඩි රැක බලා ගැනීමක් අවශ්‍ය බව හැංගීම සමාජයට ගෙනිය ගත්තොත් අපි ඇත්තටම කියලා තියෙන්නේ පොල් ගහක ඵලදායී වැඩි කරගත හැකි මූලික ක්‍රමවේද පහක් පමණ හඳුන්වා දෙලා තියෙනවා පොල් පරිශන ආයතනය පරිශනාත්මක තහවුරු වල ඒක තමයි විධිමත්ව ජලයේ සැපීම පෝෂක නැත්නම් ඒ
පොහොර ද්‍රව්‍ය සැපීම. ඊපස්සේ අතුරු වගාවල් සිදු කිරීම. ඒක ඉතාම හොඳ දෙයක්. ඊට පස්සේ සත්ව පාලනය වෙනවා නම් පොල් ඉඩමක ඒත් පොල් පලදා වැඩි කර ගන්න පුළුවන්. සහ වල් මර්ධනය කිරීම කියන කාරණා. ඒත් කර ඔබ සඳහන් කරා වගේ මී මැසි පාලනය සඳහා පොල් වතු වල යොමු කරන්න හදනවා. මොකද මේ පරාගණ ක්‍රියාවලිය සඳහා අපි දකිනවා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම නිසා පරාගණය කරන කුඩා කෘමීන්ගේ ප්‍රමාණය විශාල අඩුවීමක් තියෙනවා. සහ ඇකේෂියා කියන ශාකය රටට හඳු මම කියන්නේ විදේශිකින් හඳුන්වා දීලා තියෙන පහුගිය කාලේ දැන් ඒ නිසා අර මේ මී මැස්සන්ගේ පාදවල ඔවුන්ගේ අර පරාග ඇලීම නිසා මී මැස්සලුත් මී යනවා. එතකොට ඉතින් ඒ වගේ නිසා අපි ඇකේෂියාමේ පොල් වතු වලින් ඉවත් කිරීමේ ක්‍රමවේදයට ප්‍රවේශ වෙලා තියෙනවා වගේම අර මී මැසි ජනපද නැත්නම් මී මැසි කූඩු පෙට්ටි කීපයක් හදන්නත් අපි පොල් වගාකරුවන් දිරිමත් කරන්න කටයුතු කරලා තියෙනවා. අපි අපේක්ෂා කරන අතර මේ කටයුත්ත ඇතුලේ ඉතාම සරලව අවම් වශයෙන් පොල් වලකට ගෙඩියක් වැඩි කර ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එතකොට වසරකදී පොල් වලු 12ක් විතරම වසරකට ලැබෙනවා. එතකොට ගෙඩි 10ක් 12ක් වැඩි කරන්න පුළුවන් මහන්සියක් නැතුව. කිසිම මහන්සියක් නැතුව නේද පත්තේ. අර අපි වසුණක් හදනවා කියලා කියනවා පොහොර කවය ඇතුලේ කියන්නේ ඒක අඩි 6ක් වටේට පොල් ගහේ මුලේ ඉඳලා පොල් අතු ටිකක් හරි පොල් එල් ටිකක් හරි දාලා තිබ්බට පස්සේ හොඳ ජල සංරක්ෂණයක් තියෙනවා. අනික හැම පොල් වත්තකටම වැටෙන වතුර බිඳුවක්වත් අපි එලියට් නොයන විදියට වැසි ජල කළමනාකරණය කරන්න අවශ්‍ය ක්‍රමවේද පොල් පරිවේෂණ අතර දැන් සකස් කරමින් යනවා. ඒ කියන්නේ හරියටම අර සමෝච්ච රේඛා කාණු හරහා වතුර රඳව ගන්න සහ අර පතස් නැත්නම් අර පොඩි වලවල් කපලේ වතුර රඳව ගන්න ක්‍රමවේදෙට අපි යොමු වෙන්න කටයුතු කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් දැන් අලුතෙන් පොල් වගාව සිද්ධ කරනවා නම් ඔබතුමාලා හඳුන්වා දෙන හයිබ්‍රිඩ් ක්‍රමේ නිෂ්පාදන වලටද වගාකරුවන් යොමු වී යුත්තේ නැත්නම් මේ වෙලාවේ ඔබතුමාලා එහෙම ප්‍රතිපත්ති මේ තීන්දුවකට අරගෙන තියෙනවා මේ භූමිය කළමනාකරණය කරගන්න සහ ඒ කළමනාකරණය භූමිය ඇතුලේ වැඩි ඵලදායක ලබා ගැනීම වෙනුවෙන් අලුත් ප්‍රවේශයක් ගන්න සමහරලාට අක්කරයක් දෙක අලුතෙන් පොල් වගා කිරීමට කෙනෙක් සූදානම්ව ඉන්නවා නම් ඒ සඳහා ඔබතුමාලා නිර්දේශ කරන්නේ හයිබ්‍රිඩ් ක්‍රමයට ඔබතුමාලා හඳුන්වා දුන්න පොල් ශාකද එහෙම නැත්නම් මේ වෙලාවේ සමහර වෙලාවට වගාකරුවන් ළඟම තියෙන මේ පොල් ගහේ ගෙඩි ලොකුයි මේ පොල් ගහ හොඳයි හොඳ ඵලදායක දෙනවා ඒවා පින්දව ගන්නවා කියලා සමහර කට්ටිය හිතාගෙන ඉන්නවා මොකද්ද ඔබතුමාලා නිර්දේශ කරන්නේ සහ ඒ වෙනුවෙන් ඔබතුමාලා දෙනුවත් කිරීම සිදු කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු මේ විරාමයෙන් පස්සේ निर्देश අලුත් ප්‍රභේද සඳහා යොමු වීමද අර භූමියත් කළමනාකරණය කරගෙන සහ භූමිය ඇතුලෙන් උපරිම දහර්තාවකින් ඵලදාව ලබා ගැනීම සඳහා සමහරලාට ඔවුන්ව වගා කරගත්ත පොල් ප්‍රභේදයන් තියෙනවා උසයන ගස් සමහරලාට ගෙඩි ලොකුයි කියලා කියන්න පුළුවන් ඔවුන්ව හඳුනාගත්ත දේවල් තුල තියෙන පොල් වල්ලකට පොල් ගෙඩි 40ක් 50ක් තියෙන එක හොඳයි කියලා ඔවුන් සමහරලාට හඳුනාගත්තේ ඔබතුමාලගේ නිර්දේශය මොකද්ද ඔබතුමාලගේ උපදේශක ක්‍රියාත්මක වෙන එකද ඒ සඳහා ඔබතුමාලගේ බැදිහත් වීමක් තියෙනවද ඔව් ඇත්තටම පොල් වල අපේ දැන් ඔබ අපි ආරම්භ කිව්වා වගේ හයිබ්‍රිඩ් දෙමුහුම් ප්‍රභේද වලට තෙත් සහ අතරමැදි කලාපය යන පුරණන් ඉතාම හොඳයි. හැබැයි තියෙන ගැටලුව තමයි ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණාත්මක දෙමුහුම් ප්‍රභේද බීජ නිපදවීමේ ක්‍රියාවලිය තාම පොල් පරිශ්‍රණ ආයතනයේ හැකියාව නැහැ. අපි කිව්වා වගේ ලක්ෂ දෙකක් විතර තමයි වාර්ෂිකව නිපදවෙන්නේ. හැබැයි ඉදිරි වසර වෙනකොට ගරු අමාත්‍ය මල්ලගේ මග පෙන්වීමත් එක්ක සෞභාග්‍ය දැක්ක තියෙන කරුණුත් එක්ක අපි ලක්ෂ 20කට එහා ප්‍රමාණයකට යන්න අවශ්‍ය සැලසුම අනිකුත් අංශත් එක්ක දුලා කටයුතු කරලා තියෙනවා. එතකොට යන්න පුළුවන්. හැබැයි එතෙක් අපි පොල් හැබැයි නමුත් අනිකුත් උසස් පොල් ප්‍රභේද CRI 60 කියලා ප්‍රභේදයක් තියෙනවා. මේ වගේ උසස් පොල් ප්‍රභේද පොල් පොල් පරිශ්‍රණ ආයතනයත් පොල් වගා කිරීමේ මණ්ඩලයත් එකතු වෙලා පහුගිය වසරේ මිලියන 4ක් පොල් ප්‍රභේද පොල් පැල නිකුත් කරලා තියෙනවා. මේ වසරේ මිලියන 5කට එහා ගිය ඉලක්කයක් ලබා දීලා තියෙනවා. එතකොට අපි යෝජනා කරන්නේ ඇත්තටම මේ වගේ සහතික කරපු පොල් පැලයක් පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් හෝ නැත්නම් පොල් පරිශ්‍රණ ආයතනය විසින් සහතික කරපු තවාණකින් හෝ පොල් පරිශ්‍රණ ආයතනයෙන් ලබා ගන්න නම් හොඳයි කියලා. මොකද මේ පොල් වල සිදුවන්නේ අර ක්‍රොස් පොලිනේෂන්. ඒ කියන්නේ දැන් මේ ගහේම ගෙඩි හොඳ වුණාට ඒකේ පරාගෙන්නේ වෙන ගහකින්. එතකොට ඊළඟ පරම්පරාවේ ගෙඩිත් හොඳ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉතින් හොයා ගන්න නැත්නම් මම දන්නවා පාරම්පරිකව අර හොඳට ගෙඩි හැදෙන ගස් තීරණය කළා. ඒ ගස් වලින් තමයි අපේ ගම්වල මේ වගාව මෙච්චර දුරට පවත්වාගෙන ඉන්නේ. අපි යෝජනා කරන්නේ ඇත්තටම පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් හෝ
පොල් පරේෂණ ආයතනය හෝ තහවුරු කරන ලද සහතික කරන ලද පොල් පැල ලබා ගන්න නම් හොඳයි. මොකද දැන් පොල් අපි පොල් ගෙඩි 100ක් දැම්මොත් පැලවෙන්න ඒකේ පොල් ගෙඩි 80 පොල් ගෙඩි 18ක්. ඒ කියන්නේ 100ට 18ක් ඉවත් කරනවා පළවෙනි මාස 5ේදී පැලවීම ප්‍රමාද වෙන. ඊට පස්සේ මාස 7ේදී සහතික කරනකොට තවත් 100ට 12ක් 11ක් විතර අපි ඉවත් කරලා 170ක් විතර තමයි ගන්න නිර්දේශ කරන්නේ. මොකද ඒකේ දුර්වල ඒවත් අයින් කරනවා. මොකද එකම ගහක් උනත් දුර්වලම ජානමය ලක්ෂණ තියෙන පුළුවන්. මොකද පොල් ගහ අද හිටෙවම පළදා වෙන්නේ හොඳ පළදාවක් වෙන්නේ අපි කියන උසස් ප්‍රභේදවල අවුරුදු 7ක් 10ක් විතර ගිහිල්ලා. ඒතර පොල් ගහ හදනවා අපිට කපන්න හිතෙන්නේ නැහැ. ඒතර ඒක දිගටම දුර්වල ජානමය ලක්ෂණ ඇතුළත් වෙලා තිබුණොත් ඒක සමස්තයක් විදියට ආර්ථිකයට සහ ඒ පුද්ගලයන්ට පාඩුවක්. ඒ නිසා ඉතින් අපි නිර්දේශ කරන්නේ අතරම සහතික කරන ලද හොඳ බීජ ගන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා දැන් රජයේ ජන ජීවිතය නගා සිටුවීමේ ක්‍රමවේදය යටතේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේ ක්‍රමවේදය ඇතුළේ අපේ කැබිනට් අමාත්‍යංශයත් රාජ්‍ය අමාත්‍යංශයත් මැදිහත් වෙලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට පැල 10000ක පැල තවාණක් හෝ තවන් කිහිපයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ ඒව සහතික කරන ලද බීජ වලින් එන්නේ. ඉතින් ඒවට යොමු වෙනවා නම් වඩාත් හොඳයි කියන එක තමයි අපේ විශ්වාසය. ස්වභාවිකවම දැන් අනෙක් පැත්තෙන් සමහර වෙලාවට පොල් බීජයක් හදලා අවුරුදු 3ක් 3හමාරක් යනවා නම් පළදාව ලබා ගන්න බොහෝ වෙලාවට භූමිය එතකන් තියන් සමහරලාට ගොවිය සූදානම් නැහැ. අඩුම ගානේ පළදාව එනකන් හරි පළදාවෙන් පස්සෙත් උන් සූදානම් අතුරු භෝග සඳහා යොමු වෙන කාලයක් තිබුණා. අතුරු භෝග සඳහා යොමු වීම ඇතුලේ හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. අනෙක් පැත්තෙන් ආයමතයක් නිර්මාණය වුණා. අතුරු භෝග වලට ගියාට පස්සේ සමහරලා ශාකයට අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය සමහරලාට ඒ අතුරු භෝග උරා ගැනීම තුළ අර ඒ තත්ත්වය අසාර්ථක වෙන්න පුළුවන් කියලා. ඔබතුමාලගේ මේ වෙලාවේ තියෙන අධ්‍යයනය ඇතුලේ මොකක්ද ඒ සඳහා නිර්දේශ කරන්නේ? ඉතාම පැහැදිලිව පොල් වගාව තුළ අතුරු භෝගයට යෑම ඉතාම යහපත් සහ හොඳයි. යා යුතුයි. ඒක තමයි පොල් පරීක්ෂණ ආයතනයේ නිර්දේශය. හැබැයි අර ඔබ කිව්වා වගේ වැදගත්ම තමයි ඒ අතුරු භෝගයට ප්‍රමාණවත් තරම් පෝෂක සහ ජලයේ සැපිය යුතුයි. මොකද ප්‍රධාන වගාව පොල්නේ පොල් ගහේ පෝෂක සහ ජල අවශ්‍යතාවයට තරඟයක් ඇති නොවෙන්න. ඒක ඉතාම වැදගත් කාරණා. ඇතරම මේ පොල් පරීක්ෂණ ආයතනය දසුන අපි කප්රුකත් පොත කියලා පොතක් නිදහස් කරා. මේකේ අදහස් තමයි මේ ඔක්කොම අපි කටයුතු මේකට ඇතුළත් කරලා තියෙනවා. කොහොමද මේ අපි හැම ගෙදරකටම මේ පොත ලැබෙන්න සලස්සන්න අවශ්‍ය කටයුතු කරමින් යනවා? يعني හොඳ ගුණාත්මක පොල් බලයක් තෝරගන්නේ කොහොමද? නිවැරදිව හිටවන්නේ කොහොමද? පොල් ගහේ විධිමත් පරතරය තියෙන්න ඕනේ. නැත්නම් පොල් වල පළ දවඩනවා. ඊට පස්සේ ගසට මේ පෝෂණය ජලය හරියට දෙන්නේ කොහොමද? පලිබෝධ වලින් වගාව ආරක්ෂා කරගන්නේ කොහොමද? අතුරු භෝග සත්ව පාලනය සහ වල් මර්ධනය කරන්නේ කොහොමද? සහ ගෘහස්ත පරිභෝජන නාස්තිය අවම කරගන්නේ කොහොමද කියන මේ කියන ඔක්කොම කරුණු ඇතුළත් කරලා මේක අපි අර QR කෝඩ් යොදලා තියෙනවා. ඒ විස්තර මදි නම් අපේ ඉන්නේ ප්‍රවීණයන් විසින් ඒක තවදුරටත් විස්තර කරන විදිහේ එහෙම ඉතාම දියුණු විදිහට. ඒ නිසා අතුරු භෝග වගාව හොඳයි. අතුරු භෝග වර්ග 25කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුන්වා දෙලා තියෙනවා. ඒ කියන්නේ හිටවපු ගමන් ඉඳන් අවුරුදු 5 දක්වා අතුරු භෝග වර්ග කිහිපයක් ගැලපෙනවා. 5 සිට 20 දක්වා අර ඒකේ අර හේවන වැඩිපුර ලැබෙන කාලෙට ඒකටත් අදාළ වර්ග කිහිපයක් නිර්දේශ කරලා තියෙනවා. 20 සිට 60 දක්වා තවත් කිහිපයක් තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒක මේ පොත්වල ඉතාම පැහැදිලිව අඩංගු වෙනවා. නැත්නම් අපේ පොල් පරේෂණ ආයතනයේ වෙබ් අඩවිය අඩංගු වෙනවා. නැත්නම් 1928 කියලා අපි හොට්ලයින් නම්බර් එකක් දීලා තියෙනවා. ඒ හොට්ලයින් නම්බර් එකට ප්‍රවේශ වුණාම කතා කරලා පස්සේ ඒත් අවශ්‍ය විස්තර ලබා ගන්න පුළුවන්. අපේ Facebook පිටුව මේ හැම දෙයකින්ම අපි ඒ සඳහා තොරතුරු ලබා දෙනවා. සහ ඊට අමතරව අපි 0.7040.1928 කියන WhatsApp අංකයක් හඳුන්වා දුන්නා. ඒක අදහස් තමයි ඔබේ ගහට යම් කිසි රෝගයක් වළඳලා නම් ගහේ ගෙඩි හැදෙන්නේ නැත්නම් ඔබට සැකසහිත නම් අපිට ඒකේ ඡායාරූපයක් එවුවම අපි ඔන්ලයින් ඩයග්නොසිස් එක කරලා දෙනවා. ඒ කියන්නේ අපේ සයන්ටිස්ට්ලා මේ පැත්තෙන් උත්තර දෙනවා. මේකේ හේතුව මෙන්න මේක වෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම වේදවලට යන්න. නැත්නම් ඔබේ කලාපේ ඔබේ ප්‍රදේශයේ ඉන්න පොල් සංවර්ධන උදාරිය හම්බෙන්න. ඒ වගේ අවශ්‍ය උපදෙස් සහ මේ දැනුම අපි දැනුම විශ්වාස කරනවා. දැනුමට ලෝකය වෙනස් කළ හැකියි විශ්වාස කරනවා. වසර 92ක් පොල් පරිශ්‍රණ ආයතනය ඇතුළු කරන ලද පරිශ්‍රණවල තියෙන දැනුම අපි සමාජයට කඩිනමින් මුදාහැරීමේ ක්‍රමවේදයක් තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒක හරහා අපි විශ්වාස කරනවා මේ අතුරු වගාවක් කොහොමද කරගන්නේ? නිවැරදි කරන්න මම කිව්වා වගේ අතුරු වගාව කිරීම ඉතාම හොඳයි, යහපත්. ඒක තමයි පොල් පරිශ්‍රණ ආයතනයේ නිර්දේශය. මොකද පොල් භූමියක අපි භූමියෙන් 25%ක් පමණ තමයි භාවිතා කරන්නේ පොල් වගාවේ. ඉතුරු 75%ම අපතේ ගිහිල්ලා තියෙන හරියට ගත්තොත්. හැබැයි නිසා අතුරු වගාවක් කිරීම ඉතාම හොඳයි. හැබැයි අවශ්‍ය කරන විදිහට පොහොරයි ජලය ලබා දෙන්න ඕනේ. ඒ නිර්දේශ අනුව කරන්න ඕනේ. නැත්නම් අර ප්‍රධාන වගාවට තරගයක් ඇති වෙනවා. ඒ අවශ්‍ය පෝෂක සහ ජලය පිළිබඳ. එතකොට මේ ගැටළු වෙනවා. ඒ නිසා මේ නිර්දේශ අනුව කරන්න පොල් පරේෂණ ආයතනයේ අපේ සයන්ටිස්ට්ලා අපේ විද්‍යාඥ කණ්ඩායම් තාම විශාල දැනුම් ගබඩාවක් අපසතු දෙනවා. ඔවුන් සූදානම් වෙන්නේ ඉන්නවා මේ පිළිබඳව.
නිරන්තරයෙන් දැනුවත් කරන්න සහ ඔබට උපදෙස් ලබා දෙන එක ආරම්භක පියවරවල් කිහිපයක් තමයි මම කියුවේ මේ කප්පුගත් පොත අපි විශ්වාස කරනවා හැම ගෙදරකම තියෙන ඕනි පොතක් විදියට අපි ලබා දෙන සූදානම් කරලා තියෙනවා අනෙක් පැත්තෙන් මේ දැන් අපි දන්න කාරණාවක් තමයි කුරුණෑගල පැත්තට යනකොට තියෙන්නේ තාම අර අඩි 160 උසට ගියපු පොල් ගස් ටික. ඒ වගේම සමහරලාට අමාරුවෙන් තමයි පළදා වේලාවේ දෙන්නේ. සමහරලාට පොල් වගාව සාර්ථක කරගන්න නම් ඒ පරණ භෝග ටික එහෙම නැත්නම් ඒක ශාක ටික වත් කරලා අලුත් ඉන්දීමකට යන්න ඕන. අලුතින් පොල් ශාක හදන්න ඕන. හැබැයි අපි දකින්නේ එහෙම පරිවර්තනය කරනවා. අපේ රටේ තේ කර්මාන්තයේ යම් තැනක කඩාවැටීමට හේතුවක් වෙලා තියෙන සමහරලාට ඒ දවස පටන් ගත්ත තේ වතු ටිකෙන් අපි හොඳම කාල සීමාව තුළ හොඳම පළදාව ලැබුවා. දැන් තේ ගස් ටික බොහොම අමාරුවෙන් තමයි පළදාව දෙන්නේ. ඒකෙන් තමයි අපි කල්පනා කරන්නේ කරගෙන යන්නේ. පොල් වගාවටත් වෙලා තියෙන එක සමහරවිට පොල් ගස් වල හොඳම කාල සීමාවේදී හොඳම පළදාව අපි ලබා ගත්තා. ඊට පස්සේ අපි ගෙඩිය දෙන විදිහට ගහ ගෙඩි දෙන විදිහට අපි ඒක අරගන්න. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඒක කලමනාකරණය කරගන්න, නඩත්තු කරගන්න. අනවශ්‍ය ශාකටක ඉවත් කරලා අලුත් ශාක ස්ථාපනය කරන්න කටයුතු කරන්නේ නැද්ද? එහෙම කරන්නේ නැතුව මේක තවත් දිගටම ගියොත් එහෙම ඉදිරියේදී පොල් වගාව තුල තියෙන අභියෝග මොනවද? අපි කතා කරමු මේ විරාමෙන් පස්සේ. අපේ පොල් පරිශ්‍රණ ආයතනයේ ගම් සභාපතිතුමන් එක්ක වෛද්‍ය සාරංග මහත්මයාත් එක්ක අපි කතා කරමින් ඉන්නේ. අර විරාමයට යන කලින් සාරංග මහත්මයා මම ඔබතුමාගෙන් අහනවා කියලා කිව්ව ප්‍රශ්නේ සමහර වෙලාවට මේ වෙලාවේ එක් පැත්තකින් පොල් ශාකය කපල ඉවත් කරන්න තියෙන නෛතික රාමුවත් සංශෝධනය වෙලා තියෙනවා. එහෙම කරන්න බෑ. පොල් ඉඩම් කට්ටි කරලා විකුණන්නත් බෑ. හැබැයි දැන් සමහර වෙලාවට අඩි 50ක් 60ක් 70ක් උසට ගියපු ගස් වලින් අර අපේක්ෂිත පළදාව ලැබෙන්නේ නැහැ. අවශ්‍ය කරන උන්ට කපල ඉවත් කරලා අලුත් වගාවකට යන්න. එහෙම තැනකදී තියෙන නෛතික රාමු සංශෝධනය වෙනවද? අවශ්‍යතාවය අනුව අලුත්ින් වගාවකට යන්න පුළුවන් කමක් තියෙනවද? කපල ඉවත් කරන්න පුළුවන් කමක් තියෙනවද? මොකක්ද ඒක තමයි. දසුන් ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපේ රටේ පොල් වගාව මේ යම් මට්ටමකට පළදාවට හානි වෙනත් එක හේතුවක් තමයි විශාල වශයෙන් ඉඩම් කට්ටි කිරීම පොල් ගස් ඉවක් බවක් නැතුව කපා ඉවත් කිරීම නිසා වර්තමාන රජයේ මගෙන් ඉතාම වැදගත් තීන්දුවක් ගත්තා. පොල් ගස් කපා හැලීම අර කොස් ගහ, දෙල් ගහ සහ ගැහණු තල් ගහ තිබුණු අර අවසර ගැනීමේ යුතු ලයිස්තුව ඇතුළත් කරා. ඒ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා. එතකොට ඒකේ හැබැයි අපි ඒක නමුත් නිර්දේශ අනුව කපන්න පුළුවන්. ඒ කියන්නේ පොල් ගහක අපි කියන්නේ අවුරුදු 60කට එහා 60ක් යනකොට ගහ ඉවත් කිරීම තමයි වඩා සුදුසු එක තමයි ඉකොනොමිකල් ඒජ් එක පොල් ගහක. ඒ කියන්නේ අපේ රටේ ඇතරම නමුත් හයිබ්‍රිඩ් ප්‍රභේදයක දෙමුහුම් ප්‍රභේදයක නම් අවුරුදු 40ක් වගේ තමයි නිර්දේශ කරන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය අනුමැතියන් මේක ලබා ගන්න හැකියාව තියෙනවා. අපේ රටේ ඔබ කිව්වා වගේ අර එක හේතුවක් තමයි අපේ රටේ සමස්ත පොල් වගාවෙන් 21%ක්ම දැන් වයසට ගිය පොල් තියෙනවා. අර විධිමත්ව නඩත්තු නොවීම පොල් ගහ දෙන විදියට අපි ගෙඩි කඩාගෙන ඉන්න යාම නිසා ඉදිරියේදී අවධානමක් දෙනවා. ඒ නිසා මේ අයවැයනොත් අතිගරු ජනාධිපතිවරුන් ගරු මුදල් අමාත්‍යවරුන් විශාල මුදලක් වෙන් කරා මේ රීප්ලාන්ට් නැත්නම් නැවත වගා කිරීම සඳහා පාළු හිටවීම සඳහා පොල් ගස් පොල් අක්කරයක ගස් 64ක් තියෙනවාට අපේ රටේ සාමාන්‍ය ගණනය කරාට පස්සේ සාමාන්‍යයෙන් ගස් 40ක් විතර තමයි තියෙන්නේ. විශාල අස්සනට කරන මේ පළදාවට කරන විශාල හානියක් සහ يعني භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්න තේක ගැටලුවක්. ගැටලුවක් භූමිය අවභාවිතා වෙනවා. ඒ නිසා ඒ සඳහාත් සහනාධාර යොමු කරලා තියෙනවා. පොල් වගා කිරීම මණ්ඩලය ඒ සඳහා පොල් වගා කිරීම නිලධාරීන් එක්ක ඒ සභාපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය විතරම වෙහෙස වෙලා කටයුතු කරනවා. මේ වෙනුවෙන් ජල සම්පාදනය වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා අර ඔබ කිව්වා වගේ අර වයස ඉක්මවා ගිය ගස් වයසක ගස් කපා ඉවත් කරලා අලුත් වගාවන් වලට යෑම ඉතාම සුදුසුයි. එහෙම වුණොත් තමයි ඉතාම හොඳ ඵලදායක මේ වතුර ලබා ගන්න. එහෙම කපල අයින් කරලා අලුත් වගාවකට යනවන පොල් පරිශ්‍රණ ආයතනයේ වෙන මැදිහත් වීම මොකද්ද? ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙනවා. කොයි ආකාරයකින්ද නකෝ දැන් අක්කරේක පොල් ඉඩමක් තියෙනවා. වයස අවුරුදු 60 පැනලා ඒකේ අක්කරේට ගෙඩි 1000ට වඩා අඩු නම් වාර්ෂික ඵලදායක දල වශයෙන් අපි දැන් ලංකාවේ තියෙන අක්කරේට ගඩි 2400ක් 500ක් විතර. නමුත් මේක අක්කරේකට ගඩි 6000කටවත් අපිට ගෙනිය ගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා අඩු නම් අපි ඒ නියමිත පරතරයන්ගෙන් අපි මේ කිව්වාගේ මේ පොත ඇතුළේ තියෙන වගේ විස්තර භාවිතා කරාම ඔවුන්ට නිවැරදිව හිටව ගන්න පුළුවන්. අවශ්‍ය නම් අපෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා පොල් සංවර්ධන නිලධාරීනේ ප්‍රදේශවල ඉන්නවා. ඔවුන්ට ඒ දැනුම ලබා දෙලා තියෙනවා. ඔවුන්ට පුළුවන් ගොවීන් අදාළ ප්‍රමාණයට දැනුමත් කරන්න. එතකොට පොල් හිටෙව්වට පස්සේ පළවෙනි අවුරුද්දේ ගස් කොච්චර ප්‍රතිශතයක් ඉවත් කරනවද? 20% ඉවත් කරන්න ඕනේ. දෙවනි වසරේ කොච්චරද? ඒ වගේ අර ගස්
වලින් මොකද ලොකු ගස් තියෙනකොට පොඩි ගස් වලට විධිමත් හැදෙන්න බෑ. නමුත් එක සැරේට පොල් වත්තම කපලා දැම්මොත් ආදායම් බිඳුවට වැටෙනවා. ඒතර රටේ පළදාවටත් හානිනවා. ඒ නිසා ක්‍රමිකව මේ පිළිබඳ ඉකොනොමික් ඇනලිසිස් එකක්, ඒ කියන්නේ ආර්ථික විශ්ලේෂණයකුත් කරලා ක්‍රමවේද හඳුන්වා දීලා තියෙනවා. යම් තැනකින් ශාඛාවක් ඉවත් කරලා අලුත් ශාඛාවක් ස්ථාපනය කරන්න ගියොත් ඔබතුමාලා පොල් පරිශ්‍රණ ආයතන විතර බොහෝ වෙලාවට ගොවියන් උත්සාහ කරන්නේ පොල් පරිශ්‍රණ ආයතන නිර්දේශිත ශාඛාවක් ගන්න හිතව ගන්න. ඔබතුමාලා ගිහින් ප්‍රමාණවත් විදිහට ගන්න පුළුවන් කමක් තියනවද? ලංකාවේ ඕන තැනක ඒ සේවාව ඔබතුමාලා සපයනවා ආයතනයක් විදිහට? ඕනෑම තැනක සපයනවා. ඒක ඒකට සඳහා අපි පොල් බීජ තෝරා දීම සහ පොල් පැල සහතික කිරීම කියන ක්‍රමවේදයට තමයි ඇවිල්ලා තියෙන්නේ. පොල් වගා කිරීම මණ්ඩලය තමයි ඒ වෙනුවෙන් ස්ථාපිත කරලා තියෙන්නේ. ඔවුන්ගේ රට පුරා ප්‍රධාන පෙළේ පොල් තවාන් තියෙනවා 39ක්. ඒතර පොල් පරිශ්‍රණ ආයතනත් අතරම ස්ථාන කිහිපයක පවත්වගෙන යනවා. ඊට අමතරව මම කිව්වේ මේ අලුතෙන් ලැබෙන වසර ඉඳලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ප්‍රජාව සම්බන්ධ කරගත්ත සහතික කරන ලද පොල් පරිශ්‍රණ ආයතනයේ සහතික කරන ලද පොල් බීජ සහතික කරන ලද පොල් පැල ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් බෙදා හරින්න අවශ්‍ය විදියට පොල් පැල තවන් ස්ථාපිත කරන්න අපේ අමාත්‍යංශය මැදිහත් වෙලා අමාත්‍යතුමාලා දෙන්නගේ නායකත්වයෙන් කටයුතු කරමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් සමහරලාට දැන් ඔබතුමාලා පොල් පරිශ්‍රණ ආයතනයේ විදියට ඔබතුමාලගේ අපේක්ෂාව රටට අවශ්‍ය කරන සහ වෙළඳපොළට අවශ්‍ය කරන විදියට පොල් ශාකය ස්ථාපනය කරලා ඒ තුළ පළදාව උත්පාදනය කරලා දෙන එක. අනෙක් පැත්තෙන් පොල් ශාකයත් එක්ක බද්ධ වෙච්ච කර්මත ගණනාවක් තියෙනවා. සභාපතිතුමා කොහු කර්මාන්තය. අනෙක් පැත්තෙන් ගත්තොත් එහෙම පොල් ලී කර්මාන්තය. ඒකට වෙනමම කට්ටියක් එනවා. වෙනමම රැකියාවක් විදියට වුන් කරන මේ මෙතරත් අරුබුදයක් නිර්මාණය කරන දැන් ඔබතුමාලා හයිබ්‍රිඩ් පොල් ශාක නිර්මාණය කරනවා. අඩි සමහරලාට උස යන්නේ අඩි 10යි 12යි. ඊට පස්සේ අර කර්මාන්තේ කඩා වැටෙනවා. ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් තියෙනවද? ඒ කර්මත්තත් රැක ගන්න ඕන. ඒවටත් උත්තේජනයක් දෙන්න ඕන. මේ පැත්තෙන් අවශ්‍යතාවය පූර්ණ කරන්න ඕන. හයිබ්‍රිඩ් ශාකයේ අපි මෙච්චර ප්‍රමාණයක ස්ථාපනය කරනවා. අර සාම්ප්‍රදායික පොල් ශාකයේ මෙච්චර ස්ථාන ස්ථාපනය කරනවා කියලා ඔබතුමාලගේ යම් අධ්‍යයනයක් තියෙනවද? ඔබතුමාලගේ යම් සැලස්මක් තියෙනවද? ඇත්තටම හයිබ්‍රිඩ් වලට આવොත් අර ඔබ කිව් වගේ පොල් දැවමේ වටිනාකම අරගෙන අනිත් සියල්ලම ලබන පොල් එළි, පොල් කටු, මේ පොල් වතුර මේ හැමදේම අනිත් ඒවා ලබා ගන්න පුළුවන් වැඩි ප්‍රමාණයන්ගෙන් පොල් ලී පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නමුත් අද අපේ රටේ 96%ක්ම තියෙන සාම්ප්‍රදායික පොල් ප්‍රභේද. ඒතර පොල් පරිශ්‍රණ ආයතන හඳුන්වා දීපෝ තියෙන 4%ක් විතර. අපි ඉතින් උත්සාහ කරන මේක 50යි 50යි තැනකට ගේන්න. එතකන් මේ පොල් ලී පිළිබඳ කර්මාන්තයට ලොකු හානියක් වෙන එකක් නැහැ. අනිකුත් කර්මාන්තවල ඉතාම හොඳ දිරිදීමක් තමයි වෙන්නේ පොල් පරිශ්‍රණ ආයතන හඳුන්වා දෙන නව ප්‍රභේදත් එක්ක. අවසානයේ මට ඔබතුමා කෙටියෙන් කියන්නේ යම් තැනක ගැටලුවක් තියෙනවා නම් මේ පොල් වගාව සම්බන්ධයෙන් සහ ඔවුන් කරන වගාවට ඔබතුමාලගේ උපදේශය තාක්ෂණික උපදේශයක් අවශ්‍ය නම් මොකද කරන්න ඕන? මට කෙටියෙන්. ඉතාම පහසුයි 19:28 කතා කරා නම් හරි. ඕන තොරතුරක් ඕන උපදේශයක් ලබා ගන්න පුළුවන්. අප්‍රුක තොරතුරු සේවය එතනින් අපි පොල් පරිශ්‍රණ ආයතනයේ උපදේශ ලබා දෙනවා. එතනදී අපි පොල් වගා කිරීම මණ්ඩලය සම්බන්ධ කරලා තියෙනවා. එතකම් පොල් සංවර්ධන කිරීම අධිකාරිය සම්බන්ධ කරලා තියෙනවා. සියලුම තොරතුරු ඒ හරහා ලබා ගන්න හැකියාව තියෙනවා. අපි බෙහෙවින් සුතිවන්ත වෙනවා පොල් පරිශ්‍රණ ආයතන ගරු සභාපතිතුමාට වෛද්‍ය සාරංගලහ පෙරමැතිතුමාට සහභාගීත්වයේ සම්බන්ධයෙන් කප්පෘක අපට ඔබට ලැබුණාම ඔබ ඇත්තටම මේක කියවන්න මේකේ වටිනාකම් බොහෝමයක් තියෙනවා අපිට පුළුවන් නම් අපිට අවශ්‍ය කරන ආල්ටිකයි පොලිටිකයි අපේ ගෙවත් වෙන උත්පාදනය කරගන්න සහ අපිට තියෙන භූමි ප්‍රමාණය තුර කළමනාකරණය කරගන්න ඒක හරි වටිනවා අපිට සමහරවල් හාල්ටික නැත්නම් අඳුම ගන්න තියෙන ඉඩ ඇතුලේ පොල් ගහක් හදාගෙන වැඩි උස යන්න නැතු වෙන්න අනෙක් ඒවාට හානියක් නොවෙන්න අපිට අවශ්‍යතාවය පූර්ණ කරගන්න ස්ථාපනය කරගන්න පුළුවන් ඒක හරි වටනවා ඒ සඳහා ඔබ තොරතුරක් අවශ්‍ය නම් අර කිව්ව විදිහට 19:28 කතා කරලා ඒ අවශ්‍යතාවය පූර්ණ කරගන්න බොහොම ස්තුති ආයිබන් ඔබතුමන්ට බොහොම ස්තුති දසුන් තරු සභාපතිවරයෙක් විදිහට ආයතන ඉලක්කයට අරගෙන යන ඔබතුමන්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න කියලා ඔබතුමා යෝජනා කරගෙන අපි සමු ගන්නවා යලිමුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයයි ආයිබන්